දෙමව්පියනි, ප්‍රතිපත්ති හදන රජයේ නිලධාරිනි, විවිධ බහුජන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයනි, විවිධ විශේෂ අවශ්‍යතා ආබාධ සහිත අය පිළිබඳව අපි අද කතා කරනවා. ඒකෙදි අපි විවිධ අපේ කාර්යභාරයන් පිළිබඳව අවධානය යොමු කරනවා. පළවෙනි එක රජයක්. අපි බලමු දරුවන්. දරුවන් තමයි දෙමව්පියන්ට මුළු ලෝකයම. එතකොට අපි දන්නවා මේ දරුවන් අයිති රජයට. එතකොට මේ දරුවන් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් කිරීම ඕනෙම රජයක මූලික වගකීම. ඒකෙදි ප්‍රධාන වෙන්නේ අධ්‍යාපනය. එතකොට දරුවෙක් අනාගතයේ රටක් දියුණුවේ පදනම වෙන්නේ අධ්‍යාපනය. ඒ හින්දා ඕනෙම රජයක විය යුත්තේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ අධ්‍යාපනයට. ඉතින් රජයක් ඒ ගැන අවධානය යොමු කරනවා නම් ඒක දෙමව්පියන්ගේ ජයග්‍රහණයක්. ඒකයි පළවෙනි දේ දෙමව්පියනි. අපි බලාපොරොත්තු වෙන්නේ ඕනෙම රජයකින් ඕනෙම අපේ රටේ ව්‍යුහය තුළ ඡන්දයක් තුලින් තමයි රජයන්පත් වෙන්නේ. එතකොට ඒ ඡන්දයකට එන ඒ රජයන් තුලත් ඉන්නේ ජනතාව. එතකොට මේ ජනතාවගේ මූලික දේ තමයි ඒගොල්ලෝ හිතන්න ඕනේ දරුවන් පිළිබඳව. දරුවන්ගේ ලෝකය, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව. ඉතින් ඒකෙදී දරුවන් අපි තේරුම් ගන්න ඕනේ දෙමව්පිය විදිහට අපිට දරුවන්ගේ තියෙන බාරකාරත්වය. එතකොට රජයට අයිතියක් තියෙනවා. එහෙනම් මේ දරුවන්ගේ අයිතිය සුරක්ෂිත වෙන්න ඕන. දරුවන්ගේ අයිතිය රජය බාර ගන්න ඕනේ. මට මතකයි මං ලන්ඩන් වල ඉන්නකොට එතකොට ඒ රටේ විශ්වවිද්‍යාලයත් එක්ක හරිම සම්බන්ධයි රෝහල. එතකොට සීපී ළමයි බිහි වුණොත් එහෙම සෙරිබල් පෝල්සි මස්තිස්කයට ඩැමේජ් වෙලා එහෙම ළමයි බිහි වුණේ ගමන් මේ විශ්වවිද්‍යාල රෝහලට වාර්තා එනවා. එතකොට මෙන්න මේ ලන්ඩන් වල මෙන්න මෙහෙම ළමයෙක් කියලා. එතකොට මේ කාර්ය මණ්ඩලයක් වෛද්‍යවරු, තෙරපිස්ලා සහාය වන්න අධ්‍යාපනඥ මේ සියලු වෙලා සැලැස්මක් හදනවා මේ ළමයාගේ අනාගතය පිළිබඳව. එයාට අවශ්‍ය උපකරණ මොනවද? එයාගේ කොහොමද ඩිවලොප් වෙන්නේ? හැම පැත්තක් පිළිබඳවම. එතකොට එහෙම හදලා ඒ දරුවාව අනාගතේ එයා කොච්චර ගැටලුවක් වුණත් එයාව ගොඩනැගීමේ විශ්වාසය දෙමව්පියන්ට ඇති වෙනවා. ඒ පිළිබඳ වගකීම කාර්ය ලොකු කණ්ඩායමක් බාරගෙන තියෙනවා. ඒගොල්ලෝ හොඳ විධිමත් සැලසුම් හදලා හරිම විද්‍යාත්මක ක්‍රමයට ළමයා දියුණු කරනවා. අපිට ගොඩාක් වෙලාවට අපේ රටේ අපි ඒක දකින්නේ නැහැ ශ්‍රී ලංකාවේ. ඒකදී ගොඩාක් වෙලාවට දෙමව්පිය අසරණ වෙනවා. සීපී ළමේ බිහි වුණොත් එහෙම ගෙදර එයාට උදව් කරන්නයි ගොඩක් අඩුයි. සෞඛ්‍ය අංශ වලින් උදව් කරනවා, සමාජ සේවා උදව් කරනවා. නමුත් ඒ ළමයාගේ සම්පූර්ණ වගකීම අරගෙන ඒ ළමයා දියුණු කිරීමේ වැඩසටහනක් නැහැ. අපි ඉදිරියේදී අපි ඒ ගැන හිතන්න ඕනේ. එතකොට රජයක් ඒ පිළිබඳව දැවැන්ත විදිහට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපි මේ විශේෂ අධ්‍යාපන ශිෂ්‍යී ඉන්න යම් කිසි පර්යේෂණ කරපු පුජ්‍යලයන් විදිහට අපි ඒවට සහාය වෙන්න සූදානම්. අපි ඒ සඳහා ඒ දරුවන් දියුණු කිරීමට ඒ රජය ගන්න වැඩවලදී අපි විශේෂඥ විදිහට මඟ පෙන්වන්න විදිහට අපි අපේ කාර්යභාරය ඉෂ්ට කරනවා. දෙමව්පිය දෙමව්පියන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවා. එහෙම වුණොත් තමයි රටක අධ්‍යාපනය හැමෝටම සමාන අධ්‍යාපනයක් ලැබෙන්නේ. අද ලෝකේ කතා කරන්නේ අන්තර්කරණ අධ්‍යාපනය, ඉන්ක්ලූසිව් එඩ්‍යුකේෂන් කියන එක. මේ අන්තර්කරණ අධ්‍යාපනය කියන්නේ හැම ළමයෙකුටම එකට ඉගෙන ගන්න තියෙන අවස්ථා සපුරාලීම. මේ මොඩල් එක තුළ හුදකලා කරන්නේ නැහැ, පැත්තකට දාන්නේ නැහැ. ඉස්සෙල්ලා ආබාධිත ළමයි පුනරුත්ථාපනය කෙරුවා, ඉස්සරම කාලේ වෙන් කෙරුවා, නැත්තම් විනාශ කෙරුවා. අද ලෝකයේ දියුණුවයි. අද ඉන්ක්ලූසිව් එඩ්‍යුකේෂන්, ඒ කියන්නේ අද එකම පන්තියේ එකට ඉගෙන ගන්න ඕනේ, එකම සමාජයේ මේගොල්ලෝ රැකියාවක් කරන්න ඕනේ, අධ්‍යාපනය ලබන්න ඕන, එකට ජීවත් වෙන්න ඕනේ, සහජීවනයේ මේ සංකල්ප ලෝකේ පුරාම පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ආබාධිත දරුවන් පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි. ඒගොල්ලන්ට ඒ අවස්ථා ලැබෙන්න ඕන. දෙමව්පියන්ටත් විශ්වාසයක් ඇති වෙන්න ඕන. දෙමව්පියන්ට එහෙම ළමයෙක් බිහි වුණොත් එහෙම රැකවරණය තියෙන්න ඕන, ආරක්ෂාව තියෙන්න ඕනේ, අවශ්‍ය පහසුකම් තියෙන්න ඕනේ. අපේ රටේ මොකද්ද වෙලා තියෙන්නේ? බොහෝ වෙලාවට එහෙම ළමයෙක් බිහි වුණොත් එහෙම දෙමව්පිය අසරණයි. හැම තැන්වලින්ම ගියාම ප්‍රතික්ෂේප වීම වැඩි. ඉතින් අපි මේ ගැන මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. දෙමව්පියන්ට ශක්තියක් වෙන්න ඕනේ. ඉතින් අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කරන්නන්ගින්. ඒ වගේ දෙයක් දෙමව්පියන්ට යහපතක්. ඒ දරුවාගේ ශක්තිය ගොඩනගා ගැනීම සඳහා හොඳ සංකල්පනයක් අවශ්‍යයි. ඒකදී වෛද්‍ය සහ සෞඛ්‍ය පැත්ත වැදගත් වෙනවා. සමාජ සුභසාධන පැත්ත වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා අධ්‍යාපන කියන පැත්ත. ඒතර මේ සුභසාධනයක අධ්‍යාපන මේ අංශවල එකතුවකින්
විතරයි මේ ළමයි දිනු කරන්න පුළුවන්. ඒතකොට දෙමව්පියන්ට ඒ අංශ සියල්ල පිළිබඳව ඕනේ. ඇත්තම කියනවා නම් අපේ රටේ මේ සියලුම මෙහෙම ළමයි ලක්ෂ ගාණක් ඉන්නවා අපේ රටේ. මේ ළමයි දිනු කරන්න ජාතික ආයතනයක් ඕන. ඒ කියන්නේ National Institute of Special Education කියන ජාතික ආයතනයක් ජපානයේ හිම තියෙනවා. ඒතකොට ඒ ආයතනේ හැම පැත්තම තියෙන්න ඕනේ. ළමයේගේ තෙරපි පැත්ත ප්‍රතිකාර ක්‍රම පැත්ත, ළමයේගේ සංවර්ධනය, communication සංනිවේදන ක්‍රම ගොඩ නැගීම, වෘත්තීය සංවර්ධනය, උපකරණ සකස් කිරීම, ඒ කියන්නේ අංශ හැම පැත්තම එකම තැනකට ඇවිල්ලා දෙමව්පියන්ට අධ්‍යාපනය ලැබෙන පරිශ්‍රකයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හැමෝටම සේවය ගන්න පුළුවන් ජාතික ආයතනයක් ලංකාවේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ලංකාවේ විශේෂ අධ්‍යාපනය ගැන අද අවධානය යොමු කරනවා. නමුත් තවමත් දෙමව්පිය අසරණයි. දෙමව්පියන්ට යම්කිසි පහසුකම් මීට වඩා ඕන වෙලා තියෙනවා. මීට වඩා අපි විවිධ ඡන්ද වලදී විවිධ අදහස් විවිධ දේවල් කිව්වට ප්‍රතිපත්තිමය වශයෙන් මීට වඩා දේවල් අවශ්‍යයි. ඉතින් මීට වඩා අධ්‍යාපනය ගැන හිතන්න ඕනේ. ඉතින් අපිට පේනවා පෙරට වඩා අද මේ පිළිබඳව අවධානය යොමු කරනවා. විවිධ දේශපාලන පක්ෂත් අද අධ්‍යාපනය ගැන හිතනවා. අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න කියන එක ඉතාම යහපත් ප්‍රතිජන්නාත්මක සිතුවිල්ලක්, ප්‍රතිජන්නාත්මක තත්ත්වයක්. ඉතින් මේ තුළ අපි ප්‍රායෝගික වෙනවා නම්, මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම්, මේ සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච ක්‍රමයකින් මේ දරුවන්ගේ අයිතිවාසිකම්, දරුවන්ගේ ළමා කාලයේ ගොඩ නැගීම මීට වඩා සාර්ථක වෙනවා. දරුවන්ට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. හැම දරුවෙකුටම තමන්ට ගැළපෙන විදිහට අධ්‍යාපනයක් ලැබීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙම පරිසරයක් තමයි මං හිතන්නේ දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ, සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම පරිසරකින් විතරයි හැම ළමයෙකුටම ඒ ළමා කාලයේ ගොඩ නැගිලා හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව මං හිතන්නේ සමාජයේ ප්‍රතිපත්ති හදන අය, දෙමව්පියෝ මීට වඩා අවධානය යොමු කළ යුතුයි. දෙමව්පියෝ ඒ පිළිබඳව තමන්ගේ බලපෑම් මීට වඩා කළ යුතුයි. මේ ශේෂ්ත්‍රයේ ඉන්න පරිශ්‍රකයෝ තම පරිශ්‍රණ අනාවරණ මීට වඩා ඉදිරිපත් කළා. ඒ පිළිබඳව ඒ විවිධ අපි විද්‍යාත්මකව අපි කියනවා විවිධ ශේෂ්ත්‍රවලට ගොනු වෙච්ච ක්‍රමයකින් රටේ පරිපාලනය වෙන්න ඕන කියලා. ඒතකොට අධ්‍යාපනය කියන එක ශේෂ්ත්‍රය තුළ ඒ කාර්ය ඉෂ්ට විය යුතුයි. ඒ සඳහා දැඩි අවධානයක්, දැඩි කැපකිරීමක් අවශ්‍යයි. ඉතින් දෙමව්පියෝ ඒ පිළිබඳව පිට වඩා බලපෑම් කළ යුතුයි. එහෙම කෙරුවොත් විතරයි මේ දරුවන්ගේ යහපත වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්.